අයිබුවන් හරිතේ හරියට ගෙනෙන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් දේශීය පුවත් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුවැති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. කොළඹ අගරදගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හලවත රදගුරු ඇතුළු ප්‍රදේශ පූජකතුමන්ලා ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ආශ්‍රිතව මතුවැති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට තමා මැදිහත් වන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ව්‍යාපෘතිය ඇරඹීමේදී එකඟ වූ පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසිලස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදු ඇති හානිය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. ව්‍යාපෘතිය බාර සමාගම් සහ බලධාරීන් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් ලබා දෙන බවත් තමාත බලාගාරයේ නිරීක්ෂණයට පැමිණෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. සංවර්ධන ක්‍රියාදාමයේදී දූෂණ සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරත වීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බව අගරදගුරු හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී පසුගිය සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳවද උන්වහන්සේ කනගාටුව ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ගුවනින් කෙරෙන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් ලොව වෙනත් කිසිදු හමුදාවකට නොමැති සුවිශේෂී අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ත්‍රිකුණාමලිය චීන වරාය පරිශ්‍රයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මම හිතන්නේ ලෝකේ ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරලා වැඩිම අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි කියලා මම විශ්වාස කරනවා. ලෝකේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට ගුවන් ප්‍රහාරයක හැකියාවක් තිබුණේ නැති බව ඔබ දන්නවා. අපේ ගුවන් හමුදාවට ගුවනින් සිදු කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂ අත්දැකීම් තියෙනවා. අපි කවුරුත් දන්නවා ගම් වතුර වගේ ආපදාවන් අවස්ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂීය මෙහෙවර ගැන ඒ කාර්යභාරය ගුවන් හමුදාවට මිස වෙන කාටවත් කරන්න බෑ. රටේ වෙරළ තීරයේ ආරක්ෂාව මුහුදු සීමාවට ඇතුළු වෙන විදේශීය යාත්‍රා සම්බන්ධ අවේක්ෂණ කටයුතු වලටත් ගුවන් හමුදාව නිරන්තරයෙන්ම දායක වෙනවා. කැලෑ කපන, කැලෑ සුද්ධ කර වෙනත් දේවල් වගා කරන පිරිස් සොයා බලා පොලිසියට දැන්වීමෙන් අමාත්‍යවරයා හමුදාවට දැන්වීමෙන් කටයුතු කරන්නත් ඔවුන් විශේෂ කටයුත්තක් වශයෙන් සලකලා කරනවා. අද දවසේ ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරී පත්‍ර ලබන්නෙත් ගුවන් නියමු ලාංඡන පණ දෙන්නෙත් මේ රට අතිවිශිෂ්ට සේවයක් සිදු කළ ගුවන් හමුදාවේ අනාගත උරුමකරුවන් වෙන තරුණ ඔබයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවේදී. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. අපි එක පෙරමුණක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අපි මැතිවරණය සටන් කරන්නට අපි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව සමගියෙන් අපි මේ සටන් වැදුණාම අපිට විශාල ජයග්‍රහණයක් සඳහා අපිට ගමන් කරත හැකි. ලබන මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපේ සහෝදර පක්ෂ සියල්ල පෙරමුණක් වශයෙන් තරම් කරන්න අපි අත් තීරණය කරා.
පාට්ලි චම්පික රණවක මැතිතුමාගේ ලෝරුමේ ඒ වගේම රාජසේන රත් මැතිතුමා රවුෆ් හකීම් මැතිතුමා මනු ගණේෂන් මැතිතුමා ඒ වගේම දිගම්බර මැතිතුමා ඇතුළු සියලුම එක්සත් ජාතික පක්ෂයේ සහෝදර පක්ෂ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු දෙනාම පෙරමුණක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ලබන මැතිවරණය තරඟ කරන්න අද අපි අවසාන තීන්දුවකට ආවා. 52 කී තීන්දුව කරා ජනතා ඡන්දයෙන් ආ මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න ඕන කියලා. ඉතින් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් නම් මැතිවරණයට යන්නේ මැතිවරණ ජයග්‍රහණය කරාම අග්‍රාමාත්‍ය ධුරයට අනිවාර්යෙන් එතුමාපත් වෙන්න ඕනේ. නායකත්වය දැනුවත් කළා නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ අවශ්‍යතාවය අනුව වෙන වැඩක්. පාක්ෂිකයා ඉල්ලන දේ තමයි අපි කරන්නේ. පාක්ෂිකයාගේ අවශ්‍යතාවය. පෙරමුණක් ඇට තරඟ වදිනෙහි නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමාගේ නායකත්වයෙන් සියලුම සංවිධාන පුජ්‍යලයෝ එකමුතු කරගෙන අපි ඉදිරි මහා මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඒ සඳහා අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා වෘත්තීය මට්ටමේ පිරිස් නාම යෝජනා කැඳවීමක් කළා. වෘත්තීය මට්ටමේ පිරිස් එකට එකතු රටක් ලෙස ඉදිරියට යාමට නම් ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොට දමාවස මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. 52කට වැඩි පිරිසක් ඔබතුමා නායකත්වයට ලබා ගැනීම සඳහා මේම සහයෝගය ලබා දුන්නා කියලා. හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදීව සුහදශීලීව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සියල්ලක්ම निराකරණය වෙයි. අපි දැක්ක ජනාධිපතිවරණයේ අන්තිම අවසාන මොහොතේ තමයි ඔබතුමාට දුන්නේ. සීලුම දේ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳයි. විශේෂයෙන්ම ජනතාවට මුහුණ දෙන්න බැරි ඉහළ බඩු බිලක් නිසා ජනතාව පීඩනයට ලක් වෙලා සිටිනවා. අපේ රටේ වැදගත් මාතෘකා රසක් තිබෙනවා. ඒ මාතෘකා හරහා වගකිව යුතු විපක්ෂයක් හැටියට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට, රට ගොඩනගන්නට, කුහක දේශපාලනයක් නොකරන්නට, සත්‍යයේ ජයග්‍රහණය කරවන්නට රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රායෝගික නූතන ශක්තිමත් විපක්ෂයක් බවට අපි කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. රටක් හැටියට අපි හිතන්නේ පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොර කරන හැම ගනුදෙනුවක්ම රටට රටේ ජනතාවටත් සුභවාදී වන ආකාරයේ ගනුදෙනු විය යුතුමයි. අපි ලෝකයේත් එක ගනුදෙනු කරන්නට ඕන. අපේ කම රැකගෙන සංස්කෘතිය සભ્યත්වය රැකගෙන සිංහල බෞද්ධකම රැකගෙන සිංහල බෞද්ධකමට මුල් තැන ලබා දෙමින් සෙසු ආගම් ජාතීන් වලට ලබා දිය යුතු ඒ ස්ථාවරය ලබා දෙමින් රටක් හැටියට එක්සත් එක්සත් අපි ලෝකයේත් එක ගනුදෙනු කරන්නට ඕන. හැබැයි ඒ ගනුදෙනු තුළ රටට වාසියක් වෙන්නට ඕන, රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. ඒ ගනුදෙනු වලින් අපේ රටට ධනාත්මක ගුණාත්මක අගය එකතු කිරීමක් සිදු වෙන්නට ඕන. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට තීරණය කළේ පක්ෂයේ විනය ආරක්ෂා කිරීමට බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අත්තනගල්ල ආසනයේ සංවිධායක ධූරය ලබා දීලා තිබුණ අපේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සංවිධායක ධූරය ධූරයෙන් එතුමියව ඉවත් කරා. ඒ අනුව එතුමියට ඒ ලිපිය ඉතාම ඉක්මනින් අපි යවන්න කටයුතු කරනවා. ඒ අනුව පක්ෂයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්. අත්තනගල්ල දැනට ලසන්තල ගිවන්න මැතිතුමාට අපි බාර දීලා තියෙනවා සංවිධායකවරයා විදිහට වැඩ බලන සංවිධායකවරයා විදිහට වැඩ කරන්න. අනාගතයක් බලාපොරොත්තු වෙන ඒ ආසනයට වෙනත් සංවිධායකවරයෙක් පත් කරන්න. ඒ වගේම නීතිගරුක යුක්තිගරුක සමාජයක් බිහි කරන්න පුළුවන් පක්ෂයක් විදිහටත් ඒ වගේම දූෂිතයන්ගෙන් වංචාකාරයන්ගෙන් තොර පක්ෂයක් බවට මේ පක්ෂය පත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම විනයානුකූල පක්ෂයක් බවට පත් කරන්න අපි අනාගතයේ කටයුතු කරනවා. පක්ෂය සුද්ධ විය යුතුයි. ඒ වගේම රටේ දේශපාලනය සුද්ධ විය යුතුයි. මේ ඉඩකඩේ අලුත් විදිහට මේ දේශපාලනයට කොහොමද මෙන්න මේ වෙනසට කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැලපෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. ඊළඟ මහමැතිවරණ එනවා. ඒ මහමැතිවරණයට යාමේදී අද අපේ ගම ඉල්ලනවා අලුත් නායකත්වයක්. එන්නේ ගම ඉල්ලන වෙනස් නායකත්වයේ අලුත් නායකත්වයේ කොහොමද දෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සිදු කළා යයි පවසන දුරකථන සංවාදවල පැවති කටහඬ තමාගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා පේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග මෙරට දේශපාලඥයින් කලාකරුවන් මෙන්ම රජයේ ආයතනවල ප්‍රධානීන් දුරකථනය මගින් සංවාදයේ යෙදුණු ආන්දෝලනාත්මක ජංග මුද්‍රකදන හඩපට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවෙත සීක්‍රේන් නිකුත් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කළ සංවාදයේ තිබෙන කටහඬ තමාගේ නොවන බවත් එම හඬ විකෘති කර සංස්කරණය කළ හඬක් බවයි. හලෝ මේ වෙනකොට මගේ අය කියන හඬපත දෙකක් සමාජ මාධ්‍ය ජාල හරහා මුදා හැරලා තියෙනවා. පළවෙනි හඬපතේ මගේ කතා විලාශයත් දෙවන හඬපතේ මගේ අය කියන කතා විලාශයත් මේ දෙකේ අතර ලොකු වෙනසක් තියෙනවා. මධ්‍යස්ථ ජනතාවත් මේ හැම කෙනාගෙම මං ඉල්ලන්න කැමති බුද්ධිමත් ජනතාවගෙන් මේ හඬපත දෙක ඉතාමත් සාවධානව නැවත නැවතත් අහලා බලන්න. එතකොට ඔබට පැහැදිලිව පෙනෙයි මේ දෙවන හඬපතේ ඉතාමත් අශෝභන විදිහට විකෘති කරපු සංස්කරණය කරපු හඬපටයක් තමයි මේ දෙවන හඬපටෙන් යන්නේ කියලා. මේ අද මට වෙච්ච දේ හෙට තවත් කාන්තාවකට වෙන්න පුළුවන්. කිසිම විදිහකින් මේ වගේ සංවාදයක් මම රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි කිසිම මන්ත්‍රීතුමෙක් එක්ක මේ වගේ මන්ත්‍රීතුමෙක් හෝ මන්ත්‍රීතුමියක් කිසිම කෙනෙක් එක්ක මේ වගේ සාකච්ඡාවක් මම කතා කරලා නැහැ. මම අභියෝග කරනවා. පුළුවන් නම් මේ ඇත්ත හඬපට එළියට දාලා පෙන්නන්න. කවුරුන් හරි හිතාගෙන ඉන්නවා නම් මේකෙන් මගේ පෞද්ගලික ජීවිතේ යම් කිසි බලපෑමක් සිද්ධුණා කියලා සැලෙන තරම් දුර්වල සම්බන්ධකමක් නෙවෙයි මගෙත් මගේ සැමියාගේ අතරත් තියෙන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මගේ දේශපාලන ජීවිතේට මේක බලපෑමක් වෙයි කියලා මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි. මම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කිසිම අවස්ථාවක මේ වගේ දේවල් වලට බය වෙලා කටවහගෙන හිටපු කාන්තාවක් නෙවෙයි. ආන්දෝලනාත්මක සුදුවෙන් මාධ්‍ය සාකච්ඡා සිටියේ සැකකරු ලෙස නම් කර රිමාන්ඩ් භාරයට පත් කෙරෙනු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධ නැදුම්පත සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසි නිකුත් කිරීම පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා. මේ අතර එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ යාවත්කාලීන චෝදනාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි. මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිටියේ සැකකරු ලෙස නම් කර රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කර තිබෙන ප්‍රතිචෝදන පෙත්සම විභාග කිරීම සඳහා නොතේසි නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම ප්‍රතිචෝදන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී අද සලකා බැලූ අවස්ථාවේදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ අධිකරණ හමුවේ පෙනී සිටි වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා. දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම ප්‍රතිචෝදන බෙත්සම විභාග කිරීම සඳහා නොතේසි නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව එහිදී නිවේදනය කළා. ඒක පස්සේ කතාව. නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් කාලය විසින් තීරණය කරයිනි. මේ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු වලට අනිස ලෙස බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ජනවාරි මාස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ යාවත් කාලින් නොකළ බලපත්‍රයක් සහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පසුගිය 4 වනදා අත්අඩංගුවට පත් වූ අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. ඒ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එසේම නඩුව අද දින යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කර සිටි අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ එම බන්ධනාගාරයට අයත් බස් රථයකින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. මේ
අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු රංජන් රාමනායක මන්ත්‍රීවරයා අනතුරුව යලිත වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ගියා. කුඩුසල්ලි ජය ගන්නවා ටිකක්. කුඩුසල්ලි. මල්ලි කුඩුසල්ලි කැප්පේ නමාරුයි. මම නම් තිත්ත ඇත්ත කතා කළේ. මම ජනතාව වෙනුවෙන් හැමදාම සටන් කරනවා. මම ගියේ හොරු අල්ලන්න. හොරු ටික එකතු වෙලා මාව ඇතුළට දැම්මා. මම මගේ සටන මන් දිගටම ගියා. සියත රාත්‍රී පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.